ගයන් මේ දවස්වල ඩැඩි බෑන්ඩ් එකේ නෑ. ගයන් ගියා මොකදේ? ගයන් අවුරුදු 3කට විතර කලින් ගියේ. එයා ගියේ ස්ටඩිස් සඳහා. එයා බෑන්ඩ් එකෙන් අයින් වෙලා ගියේ. ඒ කියන්නේ ගයන් ආපහු ඩැඩි බෑන්ඩ් එකට එන අදහසක් නෑ. ගයන් එන එකක් නෑ බෑන්ඩ් එකට. එතකොට කවුද ඩැඩි බෑන්ඩ් එකේ ලීඩර්? ලීඩර්ස් නැහැ. ඇත්තටම ගොඩක් කට්ටිය හිතන් හිටියා ගයන් තමයි ලීඩර් කියලා. අපේ බෑන්ඩ් එකේ ලීඩර්ස් නැහැ. ලීඩර්ස් හිටියෙත් නැහැ. බෑන්ඩ් එකේ ඔක්කොම ගියේ වැඩි ඡන්දේ මත. මේ ඉතින් අපි ඔක්කොමලා ඊක්වල් මෙම්බර්ස්ලා අපි ඩිසිෂන් එකක් ගන්නකොටත් එකට ගත්තේ. ඉතින් ඒක ඒ කායෙන් තමයි පැතුනේ. එහෙමයි අර එකම දේ කට්ටිය හිතුවා ගයන් කියලා. මොකද ජිප්සී සුනිල් පෙරේරා ඒ ආභාෂයේ ඒකත් එක්ක තමයි ගොඩක් කට්ටිය හිතුවේ. මේ ඉතින් ඒ එතන එහෙම එකක් උන්නේ නැහැ. ඒක ලීඩර්ෂිප් එකක් තිබ්බේ නැහැ. ඔක්කොමලා එකට කරපු දෙයක් තමයි තිබ්බේ. ඒ කියන්නේ අතීතේ හිටියෙත් නැහැ, අනාගතේ ඉන්නෙත් නැහැ. නැහැ, අනිවාර්යෙන් ඉන්නේ නැහැ. ලීඩර්ස් නැහැ. මොකද අපි මොකද ඔක්කොමලගේ එකතුව නිසා තමයි මේ බෑන්ඩ් එකේ මොකක් හරි වෙනව නම් වෙන්නේ. බෑන්ඩ් එක මොකක් හරි දෙයක් වෙලා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා නම් ඔක්කොමලගේ ඒ ශක්ති එකතුවක් නිසා තමයි වෙලා තින්නේ. ඒක ඉස්සරහටත් එහෙම වෙන්න ඕනේ. මම කිව්වොත් බෑන්ඩ් එකේ වැඩි කැපිපෙනුනේ ගයන් කියලා. ඔව් ඒක හරි. වැඩි කැපිපෙනුනේ ගයන්. මොකද වැඩිපුරම සින්දු රිලීස් කරේ ගයන් සිංකන් ඒවා. ඒකයි වැඩිපුරම කතා කරෙත් ගයන්. මේ එයා කොහොමත් කතා කිරීමට දක්ෂයි. ඉතින් ඒ හේතු කාරණ කීපයක් නිසා අනිවාර්යෙන් කැපිපෙනු ගයන් තමයි. ඩැඩි බෑන්ඩ් එකත් එක්ක ගයන් විරසකයි කියලා මං කිව්වා. නෑ, එහෙම ප්‍රශ්නයක් නෑ. මේ ගයන් ගියේ අන්තිමට මෙහෙමයි.